ගොවි විරුවන් රකින පුරවැසියන්ගේ කුසගිනි නිවන මාමුණාව භාවනා සපුව ශ්‍රතා මාධ්‍යාලය විසින් ක්‍රියාත්මක කරන මව්පිම වෙනුවෙන් එක්වීම පුණ්‍ය ව්‍යාපෘතිය අද දිනේත් ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව අනුරාධපුර, බණ්ඩාරවෙල, හඟුරක්කෙත, දඹුල්ල ආදී ප්‍රදේශවල අස්වැන්න විකුණාගත නොහැකිව සිටින ගොවි මහතුන්ගෙන් එම අස්වැන්න සාධාරණ මිලකට ලබාගෙන ශ්‍රතා රූපවාහිනී පරිශ්‍රයේ සුපිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේදී එම එළවලු ඇසුරුම් කරණය ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයෝගයෙන් සිදු කරනු අතර එම එළවලු මලු නාවික හමුදාවේ සහ යුද හමුදාවේ ට්‍රක් රථ මගින්ද පින්වත් අජන්තා මෑණියන්ගේ ලොරි රථයක් මගින්ද බෙදා හැරීම කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමනිලධාරි වසම් 4ක වාසය කරන අඩු ආදායම් ලාභී අස්තරණ පවුල් 10කට ස්ථාන 7කදී නැවුම් එළවලු වර්ග 15කින්නුත් එළවලු මලු 10ක් බෙදා දීම සිදු කරුණා. මෙම කටයුතු සම්බන්ධීකරණයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් චින්තක මහතා සහයෝගය ලබා දුන් අතර මෙම අවස්ථාවට මොරටුව සහකාර ප්‍රාදේශීය ලේකම් ඉසංකා උඩවත්ත මහත්මිය මව්පිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියට දායකත්වය දරූ පින්වත් අජිත් කුරේ මහතා පරිපාලන ග්‍රාම නිලධාරි පනංගල මහතා සම්බන්ධ වී සිටියා. ස්තුතිවන්ත වෙනවා ශ්‍රද්ධා ටීවී ආයතනයට. මොකද මේ මොරටුව ප්‍රදේශයේ මේ COVID-19 වෛරස් තත්ත්වය හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න එදා වේල හම්බ කරගෙන ජීවත් වෙච්ච මිනිස්සු අද අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා මේ වෛරසය හේතුවෙන්. ඉතින් ඒ අය වෙනුවෙන් විශේෂයෙන්ම අපේ ගොවි ජනතාවගෙන් මිලදී ගත්ත එළවලු වලින් සමන්විත සහන මල්ලක් මේ ස්ථානයට පැමිණිලා මේ අය වෙනුවෙන් ලබා දීම පිළිබඳ අපි ඉතාම ස්තුතිවන්ත වගේම ආයතනයක් විදිහට ශ්‍රද්ධා ටීවී ආයතනය මේ වෙලාවේදී කරගත්තේ මහා පුණ්‍ය කර්මයක්. විශාල ගොවි ජනතාවක් පසුගිය දිනවල අපහසුතාවයට පත් වුණා. ඔවුන්ගේ කලදාව විකුණා ගැනීමට නොහැකිව එය මම රූපවාහිනියෙන් දැක්ලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රද්ධා මාධ්‍යාලයේ ලෝලු පින්කම සංවිධානය කරන බව දැනගන්න ලැබුණා. එයින් මට හිතුණා මූලික දායකත්වයක් සුළුවෙන් හෝ කර මේට සම්බන්ධ වෙන්න. ඒ සඳහා මේ ගත් පියවර මම හිතනවා ගොවියාට විශාල සහනයක් වගේම ලංකාවාසී ජනතාවට මේ බෙදා දෙන එළවලු මල්ල උන්ට විශාල සහනයක් වෙනවා. ඉතින් මේ සඳහා මම හිතනවා සියලුම ව්‍යාපාරිකයන් මේ නරඹන සුළුවෙන් හෝ දායකත් දරය හැකි යම් පින්වතෙක් ඉන්නවනම් මේ පින්කමට සහභාගී වී මේ ජනතාවටත් ගොවියාටත් සෙත සලසන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ මොරටුව ප්‍රදේශයේ ජනතාව ඇත්තටම ගොඩක් අසරණ තත්ත්වයක පත් වෙලා සිටියා. හැම කෙනාටම ඒ ආකාරي මානසික තත්ත්වයක් නැහැ. ඇත්තටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ ශ්‍රද්ධා ටීවී ආයතනෙන් අපිට මේ වගේ සහයෝගයක් මේ ආහාර මල්ල ලබා දීම විශේෂයෙන්ම ශ්‍රද්ධා ටීවී ආයතන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අපේ ප්‍රධාන නගරක ඉතියට අපිට කන්න බොන්න හැම අතින්ම ඉංගයි. මේ කරපු උදව්ව නම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ගොඩාක් පින් මේකට සහභාගී වුණ සෑම කෙනෙකුටම ගොඩාක් පින්. ශ්‍රද්ධා ටීවී රූපවාහිනී ආයතනයටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කරපු උදව් උපකාර වලට. ඇත්තටම හුඟක් අපිට ලොකු සහනයක් මේ දීපු බඩු මණ්ඩල. මේ ටික දවස්වල අපිට ඇත්තටම මේ හුඟක් අඟ හිඟකම් මැද්ද හිටිය ගන්න කඩයක්වත් නැහැ. මට දරුව 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මගේ මහත්තයත් නැහැ. ඉතින් හරිම අමාරුවෙන් අපි මේ ටිකේ ජීවත් උනේ. ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ කරපු සත්කාරයට. වශයෙන්ම බැලුවොත් මේ ප්‍රදේශයේ සිටින්නේ එදිනෙදා අවශ්‍යතාවයන් එදිනෙදා හම්බ කරන් කන අය බොහෝ වෙලාවට. ඉතින් මේ සියලු දෙනා කරන මේ සත්භාවයට අපගේ ගම්වාසී හැටියට අපි හෘදයාංගෙම ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේ. ඇත්තට මේ ශ්‍රද්ධා ටීවීගේ IT ස්තුතිවන්ත වෙනොත් මේ වෙලාවේ එක පවුලක් කියලා බලන්නතු මන් දන්න විදිහට සමහරව අසරණ පවුල් වලට විතරයි දෙන්නේ. අපිට මේ හම්බෙච්ච බඩු මල්ල ඇත්තටම එක ගයක් නැහැර අසරණයි කියලා නැතුව එක ගයක් නැහැර හම්බුනේ. ඒකට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. කිරිපත් ගෝණ ඥානහමඳුරෝ ශ්‍රද්ධාවෙන් කරන මේ සත්කියාවට
මම උත්සාහය ජනතාව හැටියට අපි මේ සියලු දෙනාටම ස්තුතිවන්තයි. ගොඩක් කට්ටිය මුකුත්ම රස්සාව කරගන්න බැරුව පීඩා විඳින මොහොතකදී සද්දා ආයතනයේ ඒ හමුදුව ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ මේ කරන සියලු කාර්යයට උත්සාහය ජනතාව වෙනුවෙන් ඒ ආයතනයේ අපගේ ස්තුතිය බුද ගන්නවා. මේ නැතිපරි දුප්පත් අයුන්සක ජනතාවට මේ වගේ ඩොලර් මල්ලක් පිටා දෙන එක අද ලොකු දෙයක්. මේක වටිනාකම කියන්න බෑ. ඒ තරම් මිනිස්සු ඉන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ අතර අද උදැසන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සහ එම මහත්මිය ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සුපිහිටි බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කරන මෙම කටයුතු දැකබලා ගැනීමට පැමිණියා. අත් වශයෙන් පහුගිය දවස්වල අනුරාධපුර බණ්ඩාරල පැතිවල එළවලු හතපු අයට ඒක විකුණ ගන්න බර ලොකු ප්‍රශ්නයක් වුණා. ඒකට අතික ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක එක්ක අහු වෙලා අනුරාධපුර පැත්තේ වැඩසටහන ගෙනියන අතරතුරම බෝධිහාමුදුරන් වහන්සේ මගෙන් කරපු ඉල්ලීම අනුව මම ඒකට කොළඹ මහදිසාපති ප්‍රදීප් ඇසරත්න මහතා සම්බන්ධ කරලා දුන්නා. ඒ අනුව දැන් ස්වාමීන් වහන්සේ අත් වශයෙන්ම විකුණ ගන්න බැරි එළවලු ඔක්කොම ඒ ගොවීන්ගෙන් සාධාරණ මිලකට ලබාගෙන වෙලා ස්වන්වාසී ගෙනල්ලා මෙහි අයට නොමිලේ ලබා දෙන්නේ. ඒ නොමිලේ ලබා දෙන්නේ දිසාවෙතුමාගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශය මත සුදුසු තැන් කලින් අතු අඳුනාගෙන ඒ වැඩපිළිවෙල ඉතාම හොඳින් කරගෙන යනවා. ඉතින් මම ගරුතර ස්වාමීන් වහන්සේට පින් අනුමෝදනා කරන්න ඕනේ. ඒකම මේකට සම්බන්ධ වෙච්ච සියලුම මේකට ආධාර කරපු දානපතියන්ටත් ඒකම මේකට සම්බන්ධ වෙච්ච සියලුම දිසාපතිතුමා ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ටත් ක්ෂේත්‍ර නිලධාරීන්ටත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. යුදහමදවතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමයි මේ ඔක්කොම මේ පැකට් කරන්නේ. ඉතින් මම සියලු දෙනාට මේ අවස්ථාවේ කෘතඥතාව මේ අවස්ථාවේ පිරිනමනවා. මේ අයුරින් ඉදිරි දිනවලදීත් අසරණ ගොවීන්ගෙන් මිලදී ගන්නා නැවුම් එළවලු අසරණ වී සිටින ජනතාවට ප්‍රත්‍ය පහසුඩු විහාරස්ථාන ආරණ්‍ය සේනාසන වැඩිහිටි නිවාස ළමා නිවාස වෙත නොමිලේ ලබා දීමට අතිපූජනීය කිරිපත්කොට ඥානානන්ද පින්වත් ලොකු සාමින් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මව්පියම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘති යටතේ සිදු කිරීමට නියමිතයි. මේ අයුරින් මව්පියම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ව්‍යාපෘතියට දායකත්වය දරන පින්වත් සියලුම දෙනාටත් නන් අයුරින් සහාය ලබා දුන් පින්වත් ඔබටත් මාසික ධර්මදාන සමාජික පින්වතුන් සියලුම දෙනාටත් මේ කරන්නා වූ උතුම් පුණ්‍ය කර්මෙන් රැස්වන්නා වූ සියලු පින් අනුමෝදන් වෙත්වා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.